මේ ඇන්ටනා බොක්ස් එකක්. හරිද? ඔල් දන්නවා ඇති බටපොල වල එන. මේක ඇතුලේ සර්කිට් එක වලට පැහැදිලි කරගන්න ඕනේද? මෙන්න මෙහෙමයි වෙන්නේ. රයිට්. මේක ඩුවල් සප්ලයි එකක්. රයිට්. ඔකට නෝ වයර් තුනක් කිනවා කියන්නේ. ඒකේ එකක්. රෙක්ටිෆයර් දෙක ඩුවල් සප්ලයි එකේ දෙපැත්තක් වල දෙක දන දෙක රෙක්ටිෆයර් දෙකකින් ජොයින්ට් ලා මෙතනට දමනවා එකක් රෙජිස්ටර් එක කරා LED එකට එනවා හරිද මෙතනම ජොයින්ට් ලා වලට පේනව නෙමෙයි ඒ කියන්නේ ඍණ පැත්ත ධන පැත්තට රයිට් කැප් එකේ ධන පැත්තට එනවා ගිහිල්ලා ඍණ පැත්තෙන් මෙතනට ආයි මේකේ ඍණයකට ජොයින්ට් වෙනවා ඊට පස්සේ ඒක රෙක්ටිෆයි එකක් ආයි සුදු පාට පැත්තෙන් පැත්ත ධන පැත්තනේ මතකයි එතනින් ආයි ඍණ පැත්ත ධන පැත්ත මතකයි මෙන්න මේ පැත්තට ඍණ ලයින් එක ජොයින්ට් වෙනවා ඒක එතනට යනවා ඊට පස්සේ ඇන්ටනාව ජොයින්ට් වෙන්නේ ඍණ පැත්තට මේ කේබල් එකේ මේ ඍණ පැත්ත ඇන්ටනාව ඍණ පැත්තට ජොයින්ට් වෙනවා ඊට පස්සේ මෙතන ඉඳලා කොයිල් එකක් 1 2 3 4 5 25ක් වගේ වට 25ක් තර දාලා පොඩි ඕම්ස් ගණක් කර දෙන්න ඒක යනවා මෙතන ඉඳලා එකක් යනවා කෙලින් ඩිරෙක්ට් යනවා ඇන්ටනායි පින් එකට මේ මැද පින් එකට හරිද ඊට පස්සේ ඇන්ටනාවේ ඒ ධන පින් එක PF එකක් හරහා බාන PF එක මොකක්ද අගය කියලා PF එක රිස්ට්‍රේ කලර් කෝඩ් එක බලන්න
Okay, lady kayak kenapa? Kepeki UFK. Ada. Si pahai ten UF, nah 100 UF, si pahai 100 UF. Jadi diklaim yang kau lantas galapin nanda. LED ke band pakai mana ada? Off puna, on kah? Kau sedikit deh kita. Dual volt sih, nak? Ada tak? Dual lagi ni ke? Tapi kalau kau ingat, kalau kau sama ni, dual lah. Tama yang ni. AC lagi ni kalau dia. Kan, waktu itu keran tak kena ni. Right. Eh, jauh bah. Sorry. Tadi aku dah tiga orang dekat, boleh. Resistor kalau boleh dekat. Kena 1.7 kilo ohms. Hari tu diode dek apa lah nombor ni? Pino dek ni. Ini transformer ni. Make. Ini ada apa nak? Ini dia ni mana? AC. Part wire ke, ni ke, blue, ni ke, violet, yellow, wire deka, kahap part wire deka, ni deka, hari deh. Itu na antena
ඇන්ටනාවේ අවුට් එක ඔහම එන්න මේ මැද පින් එක ග්‍රවුන්ඩ් එක මේක ග්‍රවුන්ඩ් එක මේක පොසිටිව් එක ගන්න මේක පොසිටිව් එක මේක මෙහෙමයි ඇඳෙන්නේ දැන් මෙතනට එනවා රෙක්ටිෆයර් දෙකක් හරිද මේ දෙකට සම්බන්ධ වෙනවා මේ අග්‍ර දෙකෙන් එකක් කෙලීම මෙතනට යනවා මේකේ කහපාට ඔයරක මොනවද කෙලීම මේකට සම්බන්ධ වෙනවා මේක නිල් පාට ඔයරක හරි නිල් පාට ඔයරක මේක මේක කෙලීම විදිහින් පයින්නවා පැතර ගන්න එක මෙතනින් ආයි කොයිල් එක මෙතින් මෙන්න මේ කොයිල් එක මෙතින් 25ක් රවුම් 25ක් ඇතුළත කෙලින් මෙතනට සම්බන්ධ වෙනවා 25ක් මේක 25 රවුම් ඊට පස්සේ මෙතනින් පැටලී වගේ මෙතන යනවා ආයි කැප් එකට මේ පැත්ත ඍණ පැත්ත පැත්ත ධන පැත්ත ඍණ කන්ඩෙන්සර් එක මෙතන මේ රෙක්ටිෆයර් වලින් ආයි මෙතනට යනවා ආයි මෙතනින් අවුට් එක යනවා කෙලින්ම මේකේ ග්‍රවුන්ඩ් පින් එකට හරිද කැප් එකේ ට්වෙන්ටි ෆයිව් වෝල්ටේජ් 100 UF හරිද ඊට පස්සේ මෙතන කැප් එක ගාවින් ආයි එනවා රෙක්ටිෆයර් එක ඩයෝඩ් එකක් හරි ඒක තමයි ග්‍රවුන්ඩ් එකට පත් වෙන්නේ නිල් පාට වයරක යන්නේ මේක යන්නේ මෙතනට එන්න ඕනේ ඊට ඉස්සෙල්ලා මේ ටික ෆිනිෂ් කරලා ඉන්නම් ඔව් මෙතනින් එනවා
ரெஜிஸ்டரையா மேக்க ஃபோர் பாயிண்ட் செவன் கிலோ ஓம்ஸ் மே ரெஜிஸ்டரி என்ன எல்இடி எக்க දන්න අපේ පේනට පත්තින පැත්ත දන පැත්ත මෙන එල්ලඩිය එකක් පැත්ත දන පැත්ත රින මේක යනවා රින පැත්තට මේක ග්‍රවුන්ඩ් එකට ඉතින් වයර්ගේ ගණ ග්‍රවුන්ඩ් එකට මේක රිනේ ඊට පස්සේ මෙන්න මේ කොයිල් එකයි මෙන්න මෙතන මෙතන එකක් පන්නනවා මෙතන කේබල් එක මේක මේක මැද එක ඇන්ටනා කේබල් එක ඇන්ටනා කේබල් මේක දන පැත්තෙන් මෙන්න මෙතන මේක මේ පැත්තට පන්නලා මෙතන PF එක මෙතින් PF එකේ වැලියු එක පේන්නේ 30ද 35ද පහ වගේ පේන්නේ PF එකක් ඈ PF එක ඒ කෙලින්ම ධන පැත්තර මේ කරන්න මේක මෙතින් ධන පැත්තර ඇන්ටමා වැර ඉදර පැත්තර මේ වෙන්නේ මේක මේක ඇන්ටමා වැරගේ රින අග්‍රේසට් වෙන්නේ මේක රිනට හරි පැහැදිලි අය මම පැහැදිලි කරන්න මෙහෙම ආවා ට්‍රාන්ස්ෆෝමර් AC ලයින් එක මේක ආවා මේ ඩුවල් සප්ලයි දෙකේ කහ පාට වයර් දෙක කිලිම් රෙක්ටිෆයර් දෙයක් කරා මෙතන තව මෙතන ජොයින්ටර් එක කිලිම් එක පැත්තක් කොයිල් එකක් කරා මෙතන ගියා දන පැත්තට අනිත් පැත්තෙන් රින පැත්තට මෙතන සම්බන්ධ වෙනවා 25 100 UF එකක් කිලිම් රෙක්ටිෆයර් එකක් කරා මෙතන සෙට් වෙනවා මෙන්න මේ වයර් එක මට කියන්න බැරි වුණේ නිල් පාට වයර් බ්‍රවුන් වයර් එක මෙතන ඉතින් බ්‍රවුන් වයර් එක රෙක්ටිෆයර් එකකින් ඕන මෙහෙම නිල් පාට වයර් එක හම් සෙට් වෙනවා නිල් පාට වයර් එක ඊට පස්සේ මෙතන 4.7 කිලෝ ඕම්ස් එකක් මෙතනින් ආයි LED ලයිට් එක ගන්න LED ලයිට් එකට ගිහිල්ලා ඒකත් කෙලින්ම ග්‍රවුන්ඩ් වෙනවා ග්‍රවුන්ඩ් එකට යන්නේ හරිද ඊට පස්සේ ආයි මෙතන මැද පින් එකේ PF එකක් එනවා 35 වගේ PF එකක් AC කැපසිටර් එකක්
එක සම්බන්ධලා කෙලින්ම වයරකේ ධන පැත්තට මේ ඇන්ටනා වයරකේ ඇන්ටනා වයරකේ ධන පැත්තට යනවා පොසිටිව් පැත්තට නෙගටිව් පැත්තේ වයර එකක් කෙලින්ම ආයි මෙතන සම්බන්ධ වෙනවා රයිට් එච්චර එහෙනම් යම් ඇන්ටනා මේකේ කේබල් එක පොඩ්ඩක් හයි කරන විදිය එහෙනම් හැමෝටම ජය වේවා පොඩ්ඩක් පොඩ්ඩකින් අරක කේබල් එක හයි කරගන්න විදියක් ඇන්ටනාව කේබල් එකක් ඇණයක් නැති එකක් කොහොමද බලම ඇන්ටනාවක් මෙතන ස්කූ එක නැති අපිට පේනවා ඇති මෙතන ස්කූ එක ස්ක්‍රූ එක නැහැ මේ ස්කූ එක තිබ්බත් මේක ස්ක්‍රූ එක තිබ්බත් මේක සාර්ථක වෙන්නේ අපි දාන ප්‍රමේයයට. අපි දැන් මේක වෙන ප්‍රමේයයකට දානවා. ස්කූ එක තිබ්බත් මේ විදිහට කරොත් ආයේ ලයිෆ් ටයිම් තමයි. කවදාකවත් මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කම්බියයි මේ කම්බිය අතර මේ කීණි කම්බියක්වත් ගෑවෙන්න බෑ. ග්‍රවුන්ඩ් එක මේක පොසිටිව් එක කියලා තමයි ගණන් ගන්න රයිට් මේ චැනල් එකෙන් උගක් කරන්නේ පොඩි පොඩි වලට තමයි පොඩි පොඩි වලට සහ අසාර්ථක වුණ වීඩියෝස් තමයි මම එක උගක් කියලා මම පැහැදිලි කරන්නේ උගක් අයට
මේකනමයට දැම්මම මේ ඇනේ ඔයගොල්ලන්ට තිබ්බත් ඔයගොල්ලෝ කැමති නම් ගලවලා දාන්න. මේක දැම්ම කියන්නේ ආයි ලයිෆ් ටයිම් තමයි ආයි මේක කවදාවත් හෙල්ලෙන්නේ කරන්නේ නැහැ. මේ රට දුම්බල දැන් හයි හෙල්ලෙන්නවත් නැහැ. Okay, so, yeah. Come on, come on. Who does it?